මම ප්‍රියන්ත හේරත් අපි ශ්‍රී ලංකා ජාතික සංවිධානයේ අපි අද මැතිවරණ කොමසාරිස් සම්බන්ධව ආවා හේතුව මැතිවරණය දින නියම කිරීම නීති විරෝධී විරෝධී එතකොට මේ විදිහට මැතිවරණය නීති විරෝධී විදිහට කඳවලා තවත් වෙලා මහජන මුදල් මේ නාස්ති කරන්න යම් කිසි අවස්ථාවක අභියෝගකට ලක් කරොත් එහෙම අපේ මුදල් ටික තමයි අපත යන්නේ ඊළඟ ඒ වගේම මේ ව්‍යවස්ථාදායක සභාව පිළිතුරීමත් ඒකන් තීරණත් නීති විරෝධී එදා අපි මීට කලින් මේල් එකකින් දැනුවත් කරා මෙතන කොමසාරිතුමාව මේක නීති විරෝධී මේක නිවැරදි කරන්න කියලා. ඒකට ප්‍රතිචාර හම්බුනේ නැහැ. අද ලිඛිතව බාර දුන්නා. මේකට අද දවස තුර ප්‍රතිචාර ලැබුණේ නැත්තම් අපි ශ්‍රේෂ්ඨ අධිකරණ යාම සම්බන්ධක කියලා මහජනතාවෙන් මේ වෙනුවෙන් පිළි. මොකද්ද ඔබතුමාගේ පදනම නීති විරෝධී කියලා කියන්නේ? නීති විරෝධී කියලා කියන්නේ පදනම තමයි මැතිවරණය ප්‍රකාශිත පත්‍ර නොමිනේෂන් අවසන් කරහම මැතිවරණ පනතේ 1988 අංක 15 ධර්ම මැතිවරණ පනතට අනුව මැතිවරණය පවත්වන්න ඕන සති 5ක් සති 7ක් අතර සති 5 පටන් ගන්න 15 වෙනිදා. ඒකට 14 වෙනිදා දින නියම කරනවා කියන්නේ මැතිවරණ පනත සම්පූර්ණ උල්ලංඝනය කිරීම. එතකොට ජනාධිපතිවරයා පළවෙනි අවස්ථාව මේ කරන කටයුත්තම නීති විරෝධීයි. කුමකට අපුරු හැකියාව තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න නැත්නම් අපිට ඉදිරියේදී වෙනේ වගේ කොහොමවත් විශ්වාස කරන්න මේ යන්නේ රටේ නීතිය නීතිය සකස් කරන ආයතන ඒගොල්ලෝ බල සීළු දේවල් මේ ආණ්ඩුවක් තුළ එයාලා පොරොන්දු වෙච්ච සීළු දේවල් ක්‍රියාත්මක කරන ක්‍රම ව්‍යවස්ථාදායක සදා ඒකර මේක අවලංගු වෙනවා කියලා කියන්නේ පළවෙනි කාර්ය තමයි ඉලක්කෙට යන්න බැරි වෙනවා දෙවෙනි කාර්යනේ මහජන මුදල් කෝටි ගණන් අපිට යන නැවත මැතිවරණයක් තියන්න දෙමින් එහෙනම් අපි කියන්නේ නැවත මැති පාර්ලිමේන්තුව කැඳවලා පනතට අනුව නැවත දින නියම කරන්න එහෙම නොවුනොත් අපි ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා සාධාරණ ජනතාව වෙනුවෙන් සාධාරණ ශ්‍රේෂ්ඨ කාර්ය කටයුතු කරනවා දැන් මෙච්චර කල් ඔබතුමා වල බලන් හිටියේ නෑ අපි මෙතන කොමසාරිස් දැනුවත් කරා නමුත් අපි සාමාන්‍ය එකපාරට ඇවිල්ලා මෙතන මෙයා කරනවට වඩා අපි මේල් කරා මේල් එකකින් ප්‍රතිචාරයක් නොලැබුණ නිසා තමයි අපි මේ කටයුතු කරන්න උත්සාහ කරන්නේ මොකද ඇත්තටම ඊයේ අපි කලින් කිව්වේ හේතුව දැන් අංක ටික දීලා තියෙනවනේ අංක ටික දෙන්න ඉස්සලා තමයි. ඒකට මුදලක් අය වෙන්නේ නැහැ. අංක ටික දෙන්න ඉස්සලා අපි මේක සම්බන්ධව මැතිවරණ කොමසාරිස් දැනුවත් කරා. අඩුමතර මේ මේල් එක ලැබුණා කියලා ප්‍රතිචාරයක්. ඒ නිසා අද ආවේ අතේම දීලා වාර දීලා මේ කටයුතු කරන්න. ලැබිච්ච ප්‍රතිචාරය මොකද මැතිවරණ කොමසාරිස්? ප්‍රතිචාරය කොමසාරිස් තුමා නැහැ. එයාගේ පුද්ගලික සහකාර කියන නිලධාරිය තමයි බාරගත්තේ. එතුමාට කිව්වා අපි අද දවස තුල මේකට ප්‍රතිචාර දෙන්න. එහෙම නැත්නම් අපි සඳට ටෙස්ට් අරගෙන යනවා.